ඉතින් අපි දර්ශන සංගමය දර්ශන අධ්‍යයන සංගමයේ ඉතින් විවිධ වැඩසටහන් මාලාවන් සංවර්ධනය වුණා පහුගිය මාස කිහිපයක තුරු වසරේ ඉතින් කාලාන්තරයක සිට රැගෙන මෙම ක්‍රියාවලියේ අද තවත් ප්‍රතිඵලයක් ලෙස හඳුනාගන්න පුළුවන් මෙම වැඩසටහන. එතකොට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි බලාපොරොත්තු වුණාට වඩා අපිරියක් හොල්මන් වුණා මොකද පැවිදි කිරිසත් සමග ඉතින් අද වැඩසටහනක් ටිකක් ඒ වගේම අපි තුල තියෙන ගැටලුකාරී සංකල්පයක් පිළිබඳව තමයි කතා කරන්නේ. මොකද දර්ශන අධ්‍යයන සංගමයේ විවිධ ඒ කියන්නේ එක්තරා සීමාවකට පුටු වෙලා නැතුව විවිධ පරාවිශාල පරාසයක් තුල සිය අධ්‍යයනයන් සහ විමර්ශනයන් තුල එකඟතාවයන් වල පැමිණෙනවා. ඉතින් අද දිනේ අපි හොල්මන් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපි විශේෂයෙන් අද ආරාධනා කරා විශේෂ ආරාධිත දේශක කසන් තිසර නාගොඩ විදා ප්‍රමුඛ විශ්වපාණි අධිභෞතික පර්යේෂණ ඒකකයට. ඉතින් ඔවුන් කතා කරාවේ මේ සම්බන්ධව. ඒ වගේම ඔබ සමග යම් සංවාදාත්මක කතිකාවක නියැලෙමි. මොකද ඔබට පැහැදිලි ගැටලු තියෙනවා. ඉතින් ඔබට අවස්ථාවක් ලැබෙවි ඒ සඳහා විමර්ශනයට සහ ප්‍රශ්න නගන්නට. හොඳයි එහෙනම් මේ පිළිබඳ වැඩිදුරට අරමුණු පැහැදිලි කිරීම සඳහා විශේෂයෙන් මෙය සංවිධානයේලා අපි සමග සිටි ඒ ඇතුළුතුමන් කතිකාචාර්ය ජයන්ත බෝගොඩ ඇතුළුතුමනි මේ පිළිබඳ අරමුණු පැහැදිලි කිරීම සඳහා මේ වැඩසටහන ඉදිරියේ රැගෙන යාම සඳහා ආරාධනා කර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පස්නා මනෝවිද්‍යාචාර්ය සතුටින් ගන්න සම්පතේ ආචාර්ය නාගේ පාදක ආචාර්ය ඩබ්ලිව් මුතිලක අතිරිකම කොට ආචාර්ය මණ්ඩලයේ සිටනාගෙන මේ පැමිණි සාස්ෘතිකහ වෙනත් පීඨවල වෙනත් විශ්වවිද්‍යාලවල පැමිණි සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. පළමුව කනගාටු ප්‍රකාශ කරනවා අපිට ස්ථානයේ ගැටලුවක් මතුවෙච්ච නිසා. අපි මීට කලින් කරපු දේශනය මේ පළවෙනි දේශනය. අමනුෂ්‍ය බලවේග මගින් මිනිසුන්ට රෝග ඇතිවිය හැකිද කියන දේශනය අපි දැන් මාස කිහිපයකට උඩදි කරා. එතකොට අපි දේශනයට සහභාගී පිරිස ඉතාම සුළු පිරිසක්. ඉතින් ඒ පිරිස අනුව කල්පනා කළා තමයි අපි එකම ස්ථානයේ තෝරාගත්තේ. නමුත් අද දින විශාල පිරිසක් නිසා අපි ස්ථානේ මාරු කරන්න උනා. ඒකත් එක්ක පොඩි ප්‍රමාදයක් නැයි 135 ප්‍රමාදයක් කළා දෙන්නේ. තවමත් මේ උපකරණ කට්ටලය ක්‍රියාත්මක කරමින් පවතින නිසා ඒ අතරතුර මෙම දේශනයේ ප්‍රවේශයක් වශයෙන් වචන කිහිපයක් ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නේ. දැන් අපි මේ කතා කරන්න යන ශේෂ්ත්‍රය සාමාන්‍ය පැරානෝමල් රිසර්ච් කියන ශේෂ්ත්‍රයට අයිති වෙනවා. පැරානෝමල් රිසර්ච් එකක් තමයි අද අපි ඔයගොල්ලෝ දෙක බෙදාගන්නේ. පැරානෝමල් කියන වචනේ සාමාන්‍යයෙන් අදහස් කරනවා දැන් නෝමල් කියන්නේ සාමාන්‍ය වර්ත. එතකොට එහෙම තත්ත්ව ඉක්මවා ගිය ප්‍රපංචය සිද්ධි පිළිබඳව කතා කරනකොට ඒක පැරානෝමල් රිසර්ච් එකක් වෙනවා. මම හිතා කෙටි මේ පැරානෝමල් රිසර්ච් වල ලෝක ඉතිහාසයේ පොඩ්ඩක් අධීක්ෂණය කරන්න කැමති. එහි විශේෂයේ අපි පොඩ්ඩක් බලුවොත් පැරානෝමල් රිසර්ච් කියනවට ලෝකේ ඇමරිකාව, රුසියාව, එංගලන්තය, ප්‍රංශය, ස්වීඩනය වගේ රටවල්වල, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල විශ්වවිද්‍යාලවල මනෝවිද්‍යා අධ්‍යන ආයතනවලට සමගාමීව පැරා සයිකොලොජි කියන විෂය භාවිත වෙනවා. ඊට අදාළ පරීක්ෂණ සිදු කරනවා. ඒ හැර බොහෝ දෙනෙක් මේ පැරානෝමල් කියන ශේෂ්ත්‍රයට අයිති කරුණු අධීක්ෂණය කරනවා. ඒ අතර ප්‍රධාන වෙනවා ඒක තමයි ගෝස්ට්ස් කියන එක. අද අපි ඒක තමයි අපේ දේශනයට ඉවල් කරගත්තේ භූතයින් නැත්නම් අවතාර හොල්මන් කියන සංකල්ප. ඊට අතරේක පිටසක් වල ජීවීන් එවැගේම හඳුනාගත යාබන වස්තු සහ පුද්ගලයන් සතු පවතින විවිධ මානසික හැකියාවන් දැනටත් ලෝකයේ ජීවතුන් අතර ඉන්න ජූරි කියලා ඇමරිකානුවා ඔහු පුළුවන් ඔහුගේ චිත්ත බලයෙන්
ඕනෑම ලෝහමය ද්‍රව්‍ය විශේෂයෙන්ම හැඳි ගැරපෝකේ දේවල් උචිත බලයේ නමන පුජලේ ඒ වගේම නීනා කුලජීනා කියන කාන්තාව ඇයට පුළුවන් ඕනෑම වස්තුන් තුන ළඟ තිබෙන වස්තුන් තුන චිත්ත බලයේ තුන් පැත්තකට විසිරන. ඉතින් මෙවැනි අය තවම චිතුන් අතර ඉන්නවා. එවැනි අධිමානසික හැකියාවන් මෙම විශේෂයටයි තියෙනවා. ඒ හරුණාම මරණින් මතු ජීවිතය රේමන් මෝඩි වාසයදී ප්‍රසිද්ධ පුජලේ මේ සම්බන්ධව ලයිෆ් ආෆ්ටර් ලයිෆ් කියලා උපෘතියක් කළ කරා. විශේෂයෙන්ම අපි කතා කරන අන්තරාභාවය ගන්ධබ්බ ජීවිතය පිළිබඳව ඒ වගේම නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියන එක මරණසන්න අත්දැකීම් කියන්නේ සායනික මිය ගිය අය හඳුනනු ලැබු අර්ථකථනය කරනු ලැබු පුජලේ පිරිතු කිහිපයකදී නැවත ප්‍රාණය ලැබු සිද්ධි තේන එවැනි සිද්ධි 150ක් පමණ අධ්‍යයනය කළ රේමන් මෝඩි විශේෂයෙන්ම මේ පිළිබඳව ග්‍රන්ථය පළ කරලා තිබෙනවා. ඒ හරුණම අභිරහස් දිනවා විශේෂයෙන්ම ඔබහල ඇති බර්මියුඩා ට්‍රැන්ගල් කියන බර්මියුඩා ත්‍රිකෝණය කියන එක පොද ඒ ආසන්නයේ ඒ ඉහළින් වූ ඊට පහළින් යන වස්තුන් අතුරුදහන් වෙනවා. තවමත් ඒ ලෝකයේ අභිරහසක්. එවැනි විවිධ අභිරහස් ගවේෂණ නිසා මෙතන පොඩි වැරදීමක් තියලා තියෙනවා. මේ එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එක බව ටයිප් කරලා තියෙන මරණ මොද ජීවිතය කියලා වැරදි අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පිළිබඳව විශේෂයෙන්ම අපි බෞද්ධ දර්ශනයට අදාළව කතා කරන දිබ්බ චක්ඛු දිබ්බ සෝත පරචිත්ත විජානන වැනි ඥාන ශක්තිය පිළිබඳව මේ ශේෂ්ත්‍රයේ ගවේෂණය සිදු වෙනවා. ඊට මෙහි ඉතිහාසය පිළිබඳව මම කෙටි කතා කරොත් විශේෂයෙන්ම මම මෙහිදී පදනම් කරගන්නවා මඩවලේ සුපාලි හඳුරු සිටියපු අධිමානසික විද්‍යාව කියන කෘති සඳහන් ඉතිහාසය උන්වහන්සේ එහි මේ ඉතිහාසයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දිනවා. ප්‍රාරම්භක අවදී 1730 1880 අතර ඒ වගේම මෙහි ගවේෂණ අවදී 1880 1930 පස්සේ අත වශයෙන්ම 30 පස්සේ මොනවද වුනේ කියන එක තමයි අද අපේ දේශනාවේ ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක මා මිත්‍ර කසුම් නාගර විද්‍යාලයේ දේශනාවේදී දැනගන්න පුළුවන් වර්තමාන තත්ත්වය කොහොමද මෙම පැරානෝමල් රිසර්ච් වල මොනවද භාවිත කරන උපකරණ ආදිය සහ එතුමා සතුව පවතින උපකරණ සහ ඒවායින් සිදු කළ පරීක්ෂණ මෙහි ප්‍රාරම්භක අවදී අපි කතා කරොත් මම කෙටියෙන් මතක් කරන්නම් මේවා මෙස්ම වාදය තමයි මෙහි මූලිකම අපි අඳුරාගන්නේ ඇන්ටන් මෙස්ම තමයි මෝහන කියන හිප්නොටිසම් කියන එක ස්වාපණය කියලා හඳුන්වන මෝහන ක්‍රමවේදයේ තියා වන්නේ ඔහු විතර සුක්ෂේෂි ක්‍රමයක් ඔහු වෛද්‍යවරේ ඔහු තමා වෙදෙන රෝගීන් අතෙන් ස්පර්ශ කරලා සුව කිරීමේ ක්‍රමයක් අනුගමනය කරා පසු ඒ තහන වුණා නමුත් එම ක්‍රමය පරීක්ෂණය කරලා भूत प्रश्न पटांगा ඊට පස්සේ කොහොමාරේ ඇගේ දේනියන් දෙදෙනෙක්ගේ එක දේනියා මේ ගෙදර ඉන්න බුදයා සමග කතා කිරීමේ ක්‍රමවේදයක් හදාගත්තා. මේසෙට තට්ටු කරලා ඒ තට්ටු කිරීමේ ක්‍රමය හරහා ඔවුන් භාෂාව කොණ්ඩගාගෙන සංවේදනය කරා. පසු ඉදර වුණා ඒ ගෙදර කලින් පදිංචිලා හිටපු ව්‍යාපාරිකේ බුදාත්මේවි එම දිවිසේ සිටි බව. ඒ සිද්ධිය බටහිර ලෝකෙට තව වැඩිදර සිද්ධියක් වුණා. ඒ වගේම ඩීඩී හෝම් 1855 දී විතර මේ හෝම්ගේ සිද්ධිය ලෝක ප්‍රකට වුණා. ඩීඩී හෝම් කියන පුද්ගලයාට විවිධ චිත්ත බලයන් තිබුණා. උන්ට අහසේ පා වෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට වස්තුන් ඉහළ අහසට දමන්න පුළුවන්. කුඩුවක් අහසේ පා කරන්න පුළුවන්. එවැනි විවිධ මානසික හැකියාවන් තිබිච්ච කෙනෙක් තමයි ඩීඩී හෝම් කියන්නේ. ඒකට මේව තමයි මේ 1730 1880 අතර කාලයේදී බටහිර ලෝකයේ විශ්වවිද්‍යාලවල මෙවැනි විශේෂ ශාස්ත්‍රයක් ආරම්භ වීමට බලපාපු මූලික සිද්ධි වශයෙන් අපි හඳුනාගන්නේ. එහි ගවේෂණ අවදී 1880 1870 අතර ලෝකේ විශේෂයෙන්ම එංගලන්තයේ යුරෝපය රුසියාව ඇමරිකාව කියන රටවල විශ්වවිද්‍යාල විද්‍යාර්ථී මහාචාර්යවරු මෙහි ප්‍රමුඛත්වය අරගෙන තිබෙනවා මෙම විශේෂ දියුණු කරන්නේ මේ අතුරේ 1882 දී එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඊට පස්සේ ප්‍රමුඛ වෙනවා ඕන් පිටුවා ගන්නවා සොසයිටි ෆෝ
psychical research kela loke pratama me paranormal research sambandha pratama loka samvidhane ganne mekai me 1882 edi eken 19 wen siyase agabhage edi vidara pitwa ganna ekaṭa meka sambandha wenawa Henry Sidgwick, C.D. Broad, Henry Bergson e wage ma api danna prakata namak William James e wage ma William Crook saha J.B. Ryan mema parayasana walata sambandha una ඊළඟට අපි යුරෝපයට ආවොත් යුරෝපයේ මෙස්මවාදය මා කලින් කියපු අර ස්වාපනවේදී මූලික සිද්ධාන්ත විශේෂයෙන්ම ෆ්‍රන්සේ වගේ රටවලද ස්වීඩන් වගේ රටවලද මේ ගැන පරීක්ෂණය ආරම්භ වුණා ඒකම අධිමානසික ශක්තිය පිළිබඳව වුන් විශේෂ අවධානයක් යොමු කරා ස්වීඩනයේ සුභසාධන ගවේෂණ සංගමයේ කියන තේ සංගමය විශේෂයෙන්ම මේ මොහොතේ පිළිබඳව විශාල පරීක්ෂණ කරලා තිබෙනවා ඊට අතිරේකව ෆ්‍රන්සේ L. A. Carnot, Ed Rivel के नतीजे में भूत विद्या पहले बात आते हैं वाला प्रोग्रामी बाउट बात तेल आते हैं रूसिया वगैरह तो रूसिया में एक दस साल से हटता है कि मैंने बोलता है डीडी होम्स मंगलिक जी को खुद के लिए आगे सिद्धि पहले बात डीडी अवधारणे रूसियन विद्यार्थियों के अवधारण लापूना ඒ ප්‍රතිපදයන් කදීත 1875 සාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ප්‍රෝග්‍රාමි වෙලා අධිමානසික හැකියාව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරා විතරක් නෙවෙයි ඔවුන් රිවර්ස් කියලා සංග්‍රහකුත් මේ සම්බන්ධව ප්‍රකාශයට පත් කරා අවසානයේ ඇමරිකාව ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ 1986 සංගමයක් පිටුවා ගන්නවා ඇමරිකන් සොසයිටි ෆෝ සයිකිකල් රිසර්ච් ASPR කියන ප්‍රසිද්ධ නාමයෙන් අපි හඳුන්වනවා ඊට අතිරේකව කොලොම්බියා විශ්වවිද්‍යාලය ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලය විශේෂයෙන්ම මේ ප්‍රවේහික පිළිබඳව අධ්‍යයනය කරා අධිමානසික හැකියාව පිළිබඳව අධ්‍යයනය කරා ඒ අනුව වර්තමානයේ වෙන විට මේ ශේෂ්ත්‍රයේ මේ 1930 විතර වෙනකන් ප්‍රවණතාව විතරයි කතා කරන්නේ අද වෙන විට මේ ශේෂ්ත්‍රය මුතේ කරට නවීන විද්‍යාවේ තාක්ෂණය සමග දියුණු වුණාද අද වෙන විට භූතාත්ම සමග කතා කිරීමේ සංනිවේදනය කිරීමේ උපකරණ සැදෙලා තියෙනවා ඕම් සමග සංනිවේදනය කරන ප්‍රවේදකට නැගලා තියෙනවා ඒ සඳහා විදු උපකරණ තියෙනවා ඒ විතරක් නෙවෙයි ඕම්ගේ විශේෂම මැග්නටික් ෆීල්ඩ් කියන සංකල්පයක මොකද පැහැදිලි කරයි අපේ ගසුන් තිසරණ නගරවල විතර චුම්බක ශේෂ්ත්‍රය කියන සංකල්පය පදනම් කරගෙන භූත ආත්ම යන්ත්‍රানুසාරයෙන් අපිට මේ ස්ක්‍රීන් එකක් මත දකින්න දැන් මේ මොහොතේ ඉන්න කෙනෙක් නම් මේ මොහොතේම අපිට අරගෙන යම් බලන්න පුළුවන් ඒ ශරීරෙ මෙතන තියෙන චුම්බක ශේෂ්ත්‍රය නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාවක් සහිත උපකරණ තියෙන මෙන්න මේ කොටස තමයි අද ඔබට ආනවරණය කරගන්න පුළුවන් වෙන්නේ මේ දේශනාව සමග මම සුදුන්ත වෙනවා ඇත්තම අපේ කිසිම ගෙවීමක් නැතුව කොළඹ ඉඳලා තමන්ගේ අතින් විඳන් කරගෙන මේ කණ්ඩායමත් එක්ක කසුන් තිසර නාගොඩ විද්‍යාන රැස්තුමා විශ්වවිද්‍යාලයේ මේ අධ්‍යක්ෂක ලබා දෙන්න පැමිණීම ගැන එකතරකින් මා දන්න තරමින් ඔබ තමයි ලංකාවේ ඉන්න එකම මේ උපකරණ හිමියා මේ උපකරණ සහිතව මේ පරීක්ෂණයක් කරපු කෙනා දැනට කේස් ස්ටඩීස් 10ක් පමණ සිදු කරලා තියෙනවා ඒ එකකට මමත් අපේ මෙතන ඉන්න මේ මහාචාර්ය ඩබ්ලිව් ගුණතිලක මහාචාර්යතුමා අපිට එකකට සහභාගී වීම හැකියාව ලැබුණ මාතලේ බලන්න ඉවසන සිදු කරමු. ඉතින් ඒ අධ්‍යක්ෂක පමණයි මට දීන්නේ. ඉතින් එහා එතුමා මේ පිළිබඳ විශාල පරීක්ෂණ ගණනාවක් සිදු කරපු කෙනෙක්. එසේනම් අපි දැන් එතුමාට මම ආරාධනා කරනවා ඊට ප්‍රථම එතුමා පිළිබඳව කෙටි හැඳින්වීමක් කරොත් කසුන් තිසර නාගරික විද්‍යාල ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඔහුගේ ප්‍රථම උපාධිය ලබා ගන්නේ उपकरण මේක ඇත්තටම දේශනයක් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡාවක් විදිහට මේක කරගෙන යන්න. හොඳයි. ඉස්සෙල්ලාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන විද්‍යා මේ සංගමයේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අවනුෂ්‍ය ගැන කතා කිරීම අපේ සමාජයේ ප්‍රාථමික කාර්යයක් විදිහට තමයි දකින්නේ. මේවා කතා කරන්නේ මඩ ගැවල් වල
ඊළඟට මේ ඔය දැන් දැන් වල හන්දි ගානේ බෝකු ගානේ කතා කරන බොහොම ප්‍රාථමික කාරණාවක්. හැබැයි මේක අපේ ජීවිතවලට සෑහෙන දුරට බලපාන සාධකයක් බවට දැන් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කාරණාවක් සම්බන්ධව මේ කුහකකම බිඳලා මේ গুপ্ত බව බිඳලා මේක ප්‍රසිද්ධියේ කතා කිරීම සම්බන්ධව මේකට විද්වත් මතයක් ඇති කිරීමට උදව් කිරීම සම්බන්ධව මගේ ගෞරවයෙන් අනිවාර්යයෙන්ම එතුමලට හිමි වෙනවා. ඒකට බොහොම ස්තුතියි. හොඳයි. දැන් අමනුෂ්‍ය ක්‍රියාකාරකමකට ලක් වෙච්ච කවුරු හරි ඒ වගේ අද්දකීම් කියන කට්ටිය මෙතන ඉන්නවා. මොකද ඇති? අර අර ඇති ඔය කට්ටිය ඉන්නේ. කවුරු හරි ඉන්නවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මුළු ජනගහනයෙන් 35% යම් කිසි අවස්ථාවක අමනුෂ්‍ය ක්‍රියාකාරකමක් ඒ වගේ භෞතිකව පැහැදිලි කරන්න බැරි වෙච්ච හේතුවකට ලක් වෙලා තියෙනවා කියලා දැන් පරීක්ෂණ මේ සමීක්ෂණ වාර්තා තියෙනවා. ලංකාවේ තාම එහෙම සමීක්ෂණයක් කරලා නැහැ. කවුරුහරි එහෙම ඉන්නවද මේ කියන්නේ අමනුෂ්‍ය අපි සාමාන්‍ය විවහාර කතා කරන අමනුෂ්‍ය දෝෂ ඔය හොල්මන් වලට බය වෙන්නේ වා ඔයගේ පසුබිම කට වෙන ඉන්නවා. නෑ ඒක ලෙඩක්. නෑ ඒක රෝගයක්. දැන් මේ අපි ඉතින් ඉන්නේ දැන් එකම දුවේක. දැන් මේක දැන් ඇත්තටම මෙතන මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ අපි මේ දැන් මේවල පෝස්ටර් ගහලා තිබ්බ හොල්මන් පෙන්නනවා. මේ අර මැජික් කරවන්නේ ඇවිල්ලා තින්නේ. මේ හොල්මන් බලන්න. හොල්මන් කියන්නේ ජීවි කොටාසය. ජීවි කොටාසය. ඒ ජීවි කොටාසය මිනිස් ශරීරයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මිනිස්සු ලෙඩ කරනවා. ඒක ලෙඩක්. දැන් ඒක නැත්තම් මේ මහා ලොකු මේ අධිභෞතික තත්ත්වයක් ඒවනේ අපි හදාගත්ත වචනනේ අපි මේ දිහා බලන්න ඕනේ ලෙඩක් කියලා. මේක ලෙඩක් මේකට නිශ්චිත ප්‍රතිකාරයක් තියෙනවා. මේක හොඳ කරගන්න පුළුවන්. නමුත් අපේ සමාජයේ තියෙන්නේ ඔය මතේ නෙවෙයි. දැන් මේ මංගාවට උගඩක් ඇවිල්ලා තිනා මානසික වෛද්‍යවරු ප්‍රතිකාර ගන්න. දැන් ඒ මානසික වෛද්‍යවරු වෙනවා ඒ කට්ටිය තමන්ගේ අම්මලා ඒ වගේ ළඟ කට්ටියට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රතිකාර ගන්න එනවා. ප්‍රසිද්ධිය මොකද්ද කියන්නේ? මේවා බොරු මෙහෙම දේවල් නෑ. ඉතින් ගොඩක් මිනිස්සුන්ගේ මට හම්බෙලා තියෙන අත්දැකීම් තමයි මේ මිනිස්සු බෙහෙත් කරනවා. ඇත්තටම ලෙඩේ මොකද්ද කියලා දන්නේ නෑ. දැන් වම් ඇයි බෙහෙත් බොන්නේ කියලා හවම මේ දොස්තර මහත්තයා කිව්වා බොන්නේ කියලා නේ. ආ මොකද්ද ලෙඩේ? දැන් මොකක් හරි ලෙඩක් තියෙන්න පුළුවන් එහෙනම් බොන්නේ කිව්වා. ඒ වගේ මේක අද සමාජයේ මේක තියෙන ඇත්තටම මෙතන තියෙන්නේ බෙහෙත් මාෆියාවක්. අපි හැමෝම අහුවෙලා තියෙන මේ මාෆියාවක අධිරාජ්‍යවාදී මොකක්ද? ඉතින් ඒක වෙනසක් නැහැ මේ ඉතින් මෙන්න මේ අපි උත්සාහ ගන්නෙ මෙන්න මේ මතේ විදිහින්. මොකද මගේ ඇස්තරේ දැකලා තිනවා අනන්තවත් මිනිස්සු මේ අමනුෂ්‍ය දෝෂ කියන දේවල් මේ ලෙවලින් මරණ හැටි දුක් විඳින හැටි. නමුත් මේකේ අපේ පොදු මතය තුල නැහැ. අපි හැමෝම පිළිගන්න මනෝවිද්‍යාත්මක මතය, ජීව විද්‍යාත්මක මතය තුල මේක නැහැ. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රේමයකුත් අපි ළඟ නැහැ. ඒ අපි මේ උත්සාහ ගන්න කොහොම හරි ඒකට අවශ්‍ය ආකෘතියක් නිර්මාණය කරගන්න. ඒකට අපි දැන් අපි වෙනම ප්‍රතිකාර කරන්නේ යනවා. ඒ වෙනම සිස්ටම් එකක් තියෙනවා, හීලින් සිස්ටම් එකක් තියෙනවා, ඇපටස් තියෙනවා. දැන් ඊට අමතරව අපි මේ හදන්නේ අර ඌරග මාළු ඌරග ඇගෙට කපන්නේ නැහැ. දැන් සුද්ධ ප්‍රසිද්ධිය මේක පිළිනගත්තට අපේ ළඟ ඉන්නේ කළු සුද්ධන පිළිගත්ත නැතුණාට රියල් සුද්ධන එක පිළිගන්න. හරි? ඒක නම දුක. ඒ නිසා සුද්ධගේ කන්සෙප්ට් එකෙන් මේක බලන්න නැහැ නේ උසාවියක් තියෙනවා. අපි අවසානයේදී ඉලක්ක කරන් ඉන්නේ කේස් ස්ටඩීස් 30ක් විතර කරලා කේස් ස්ටඩියක් කරන්න ගියාම ලොකු වැඩක් නේ කරා. නිදි මරාගෙන ගිහිල්ලා කොල්මන් භූතයෝත් එක්ක ගන්දුණු කරලා කරන්න තියෙන දේක්. ඉතින් කේස් ස්ටඩීස් අපි 30ක් විතර හදලා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණ මතයක් එළියට දාන්න තමයි උත්සාහ ගන්නෙ. ඒ අතරතුර තමයි මේ අපේ ගෝකට මහත්තය ආරාධනා කරේ පොඩ්ඩක් මේ දැනුවත් කරන්න කියලා. මම ඇත්තටම මෙතෙන් ආයේ මේ 25 එනිසාට මෙතන හරි දැන් තවරියක් තියෙනවා. අපි දැන් මෙතන මේ සෙන්සර්ස් හයි කරනවා, කැමරා හයි කරනවා. එතකොට දැන්
අපි මේ හොල්මන් භූතයන් මෙතනදී ඒ අමනුෂ්‍ය කියන කොටාසය බලන්නේ ඒගොල්ලන්ව ටැකල් කරන්නේ ගැදර කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන තර්මෝ සෙන්ස් එකේ උෂ්ණත්වයේ සහ ඒගොල්ලන්ගේ තියෙන මැග්නටික් ෆීල්ඩ් එකේ. එතකොට අපි මෙතන ශබ්ද කරද්දී කෑ ගහද්දී මේ කට්ටිය රැඳෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපි මේ අමනුෂ්‍ය කොටස් නිරීක්ෂණය කරන්න නම් පරිසරයේ නිහඬභාවය අත්‍යවශ්‍යයි. කියන්නේ පරිගණ පරිසරයේ තියෙන්නේ තියෙනවා. ඒකත් කියන සුවිශේෂතාවයක් දැන්නොත් ඒකත් රැඳෙන්නේ නැහැ. ඉතින් අපිට අද ඒකත් කිය බලන්න පුළුවන් අනගිබවණී අවස්ථාවක් තියෙන හවසට ඒ නිසා මෙතන ශබ්ද කිරීම තුළින් කලබල කිරීම තුළින් ඒකත් කිය දකින්නට මේ දැන් මෙතන අමනුෂ්‍ය දෙන්නෙක් ඩිටෙක්ට් කරලා තියෙනවා. මේ වෙනකොට නේ ඩිටෙක්ට් ටු ස්පීඩ් within 25 yards. යාර 25ක් ඇතුළත දැන් මේ තියෙන මේ කම්පියුටර් දිනාම සොෆ්ට්වෙයාර් එක මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන මැග්නටික් ෆීල්ඩ් එක දැන් මැග්නටික් ෆීල්ඩ් එක යාර 25ක් ඇතුළත යවන්නේ. යවලා එතනදී ආ මැග්නටික් ෆීල්ඩ් එක මෙෂර් කරනවා මේ තියෙන මට්ටම අනුව. ඊපස්සේ මේ මට්ටමේදී සුවිශේෂී වෙනසක් සිද්ධ වුණාම ඒ කියන්නේ අමුෂන් ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඒ ෆ්‍රීකවන්සි එකෙන් අපි ප්‍රතිචාර දක්වනවා. දැන් එයා කියනවා යා ඩිටෙක්ට් වුණාලු 4:13. ඒගොල්ලෝ තයිල එක අහන් ඉන්නවා. निरीक्षण अनुगमनेपाटी पाला දැන් මේ ස්ථානයේ මෙහෙම අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා ස්ථානයේට ඒ නිදිෂ්ඨක යන. ඊළඟ ස්ථානයේ අර විවර්ෂණය කරනවා. ඊළඟට ඔවුන්ගේ අත්දැකීම් ඉලකන ගන්නවා. මොනාලි දැක්කේ මේ වගේ අතක් දැක්කා, කකුලක් දැක්කා, ඔළුවක් පාවෙනවා දැක්කෝ. ඊළඟට දැන් සාක්ෂිකාරය ඉන්නවානේ. මේ සාක්ෂිකාරයන්ගෙන් වැඩිතුර විස්තර එකතු කරලා මේ සාක්ෂි කියන්නේ වැඩිතුර විස්තර එකතු කරන සාක්ෂිකා. ඊළඟට පුළුවන් නම් උත්සාහ කරනවා මේක තමනුත් දකින්න. ඊළඟට මේ තොරතුරු සම්බන්ධව තක්සේරුවක් කරන දැන් මිනිස්සු දැක්ක දේවල් සාක්ෂිකාරයෝ කියන දේවල් Taman අධ්‍යක්ෂක දේවල් ඔක්කොම අතර තක්සේරුවක්. ඒ තක්සේරුවක් කරලා මේ සම්බන්ධව ලිපෝ වාර්තාවක් ලිව්වා. ඉතින් මේ දිලි ලිපෝ වාර්තා දහස් ගණක් තියෙනවා. මේක තමයි ප්‍රාථමිකම ක්‍රමයේ මේ අමනුෂ්‍යව සම්බන්ධව පරීක්ෂණ සිද්ධ කරන. මේක එක මෙතනට එනවා. නිරීක්ෂණ ක්‍රමය. ඊළඟට තියෙනවා එක්ස්පෙරිමන්ටල් මෙතඩ්. පරේෂණ ප්‍රවේශ දැන් මෙතනදී වෙන්නේ මේක හරි මෙතනදී දැන් මේක කරන්න නම් සයිකික් ක්‍රීජිකක් කියන කෙනෙකුත් ඉන්නවා. සයිකේජිය කියලා කියන්නේ මොකද්ද? අධිමානසික හැකියාව. එතනදී මෙතනදී වෙන්නේ දැන් දැන් හිතමු දැන් අමනුෂ්‍ය දෝෂයේ තියෙන නිවස තියෙනවා. දැන් අපි මේක කෙනෙක් ආවයි. පරේෂණාත්මක ප්‍රවේශයේදී කරන්නේ දැන් අපි ඉස්සෙල්ලම කොහොමද අමුසු දෝෂයක් කියන්නේ වැඩි ගියාම අපි ඉස්සෙල්ලක ලේඅවුට් එක ගන්නවා. ඒක ඉදර ලේඅවුට් එකක් අරිනවා. ලේඅවුට් එකක් ඇඳලා ඊට පස්සේ අපි ලේඅවුට් එක මෙහෙම බෙදලා ඒකට වෙනම සිම්බල්ස් දෙනවා එකක ටැග් කරනවා. එතකොට දැන් මේ පරේෂණ මේ එක්ස්පෙරිමන්ටල් මෙතඩ් එකේ සිද්ධ වෙන්නේ දැන් ඒ ලේඅවුට් එක අරගෙන ඉස්සෙල්ලම දෙනවා සයිකික් එනර්ජි එකක් ඉලකනේ. යාර කියනවා මේ ලේඅවුට් එක අරන් ගිහිල්ලා ඔයා ලකුණු කරන්න මෙතන යම් කිසි අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා නම් ඒක ඔයාගේ සයිකික් එනර්ජි එකෙන් ඇනලයිස් කරලා මේක ලකුණු කරන්න කියලා කියනවා. එතකොට එයා ඒ ලේඅවුට් එක ලකුණු කරනවා. ඊට පස්සේ මේ රිසර්ච් එක කරන කට්ටිය දැන් මේ අමනුෂ්‍ය බලපෑම් වලට ක්‍රියාකාරීතර මැදිහත් වෙන මිනිස්සු ඉන්නවානේ. ඒ කට්ටිය වෙන්නගෙන සාකච්ඡා කරලා බලන කොහොමද දැක්කේ? දැක්කේ කොහොමද? දැන් ඒක උඩ එයා දැක්කේ කයි සයිකික් එනර්ජි එක තියු මේ තිබ්බ කෙනා තියුක එක එකන මෙතන ගැටලුවක් තියෙනවා. සමාජයට මේවා මනෝකාන්තිය වෙනත් කරන්නේ. දැන් මිනිසුන්ගේ දැන් මා කියන්නේ ගාන්ධි තත්ත්වයන් තුලත් මේ වගේ අමනුෂ්‍යව පේනවා සත්‍ය හැන වෙනත් තත්ත්වයන් තියෙනවා. ඒක එතකොට අරක විශ්වාසවන්ත විදිහට කරන්න පුළුවන්. දැන් හැබැයි අපි හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා සයිකෙන්ජිය තියෙන මිනිස්සේ.
शब्द सह तरंग भावित ඒකට ආවේනික ෆ්‍රීකවන්සි එකක් තියෙනවා ඒ ෆ්‍රීකවන්සි එක දැන් ඒ ෆ්‍රීකවන්සි එක වෙන කිසි දෙයක් හදන්න බැරි වුණා ඒ වගේ කරා එතකොට දැන් එතනින් පස්සේ එකනවනේ එහෙනම් මේ සද්ද මොකක්ද කියන්නේ එහෙනම් මේ මොකක් හරි ඒකටම ආවේනික වෙන පරිමාණයක තියෙන සත්‍යයක් මේ පරිමාණය තුලදී අපි මේ ඩිවලොප් කරන්න බැරි නම් අපි දාලා තියෙන උපකරණ වලින් අපි දාලා තියෙන ඩිවයිසස් වලින් එහෙනම් ඒක වැරද්ද වෙන පරිමාණයක තත්ත්වයක් එතකොට ඔය විදියට ඊළඟට ඔය ටේප් රෙකෝඩ් එකේම රෙකෝඩ් කරලා ගොඩාක් සද්ද කෑ ගහන සද්ද දැන් අපි ගාව තියෙන ටූල් එක එන්න මේ ටූල් එක මේකෙන් කරන්නේ අමුෂයක හරි රෙකෝඩ් කරනවා දැන් මෙතනක තියෙන්නේ ෂෝට් වේව්ස් කෙටි තරංග එතන මේ කෙටි තරංග වලින් මේක ඔන් කරා ඊට පස්සේ දැන් නරයන් අපි දැන් FM මීටරේ කියවනේ මේක තියෙන මෙකනිසම් එක තමයි FM මීටරේ අර මේක එක තැනක ටියුන් වෙන්නේ නැහැ මෙයා කැරි කියන ටියුන් නෙවෙයි යනවා ඒතර යම් කිසි ෆ්‍රීකවන්සි කතා කරන කෙනෙක්ට මේක ඇහෙනවා මේක ඇත්තටම හදලා තියෙන්නේ දැන් මේ හදපු මාත්මයා ජර්මන් විද්‍යාඥයෙක් මේ මාත්මයාගේ දුව අවුරුදු 18කදී මරණයට පත් වෙලා හදිස්සියක් ඉතින් එයාගේ දුක නිසා එයාට දුවත් එක්ක කතා කරන්න ඕන නිසා හදපු ඩිවයිස් එකක් තමයි මේක. පොතේ බැලුවත් එහෙම මේ ඉන්ටර්නෙට් එකේ ගිහලා බලන්න මේ ඩිවයිස් එක ගැන. ඒතකොට ඒකේ තියෙනවා එයා කතා කරපු වීඩියෝස් ඔක්කොම දාලා තියෙනවා. එයාගේ දුවත් එක්ක කතා කරන විදිහ ඒ එයාගේ වේදනාව දුකක් නැහැ. දැන් මේ වගේ දේවල් වලින් අර අනිත් පරිමාණය කියන කෙනාව මේ පරිමාණයට ගන්න පුළුවන්. ඒ එක අප්‍රෝච් එකක් තමයි ඇප්ලිකේෂන් එකක් තමයි මේ සවුන්ඩ් එක. ඊළඟට ෆිල්ම් එක. වීඩියෝ එකට කිව්වා. ඒ වීඩියෝ එකට ගිහින්නේදී සමහර වෙලාව දැන් මේ ඩිජිටල් කැමරා වලට අංශු අහුවෙන ගොඩක් අවස්ථාවල දුක හොයලා දෙන පොදුයක් නේද බෝල අහුවෙනවා කියන එක. ඒක සමහර අවස්ථාවදී පරිසරයේ තියෙන ආදතාවේ වැඩි වුණාම දෙතර බිඳුව වලට ආලෝකය වැටෙනම ඒවත් ඇතුළේ නම් බොල බොල විදියට ඒක දෙපැත්තෙම නැහැදලා නමුත් දැන් අපි සම්පූර්ණ ගන්න ආලෝකයේ ඇතුලේ අදෝලක්ෂ කියන විතරක් ගන්න කැමරා තියෙනවා ඒකට කියන්නේ මේ මුත්තක්ම් කැමරා තියෙනවා මේ දින්නේ වගේ දැන් මේ කැමරාවේ සාමාන්‍ය පරිසරයේ තුල ඉන්න අමනුෂ්‍යෙක්ට අපේ උමනාවට ගහණය කරන්න පුළුවන්. දැන් අනිත් කැමරාවල්දී අපිට වැටෙන්නේ එයාගේ උමනාවට ආවොත්. දැන් මේ වගේකින් අපේ උමනාවට එයාව මේ දැන් හෙද කරන්න පුළුවන් හැකියාවක් තියෙන මේ වගේ දේවල් මේ කැමරාව. දැන් ওই චාරවක කට කිව්වම එතකොට මේ කට්ටියගේ එක ක්‍රමයක්. ඊළඟට තුඹ දවන්න වාගිතේ ඉලෙක්ට්‍රොමැග්නටික්. දැන් මේක තමයි සාර්ථකම ක්‍රමය වෙලා තියෙන්නේ. දැන් අපේ පරිසරයේ හැමතැනම යම්කිසි මට්ටමක අපි ඉලෙක්ට්‍රොමැග්නටික් ලේයර් එකක ඉන්නේ. එතකොට මේ ලේයර් එක යම්කිසි අවස්ථාවකින් කැඩෙනවා. දැන් අපි කෝල් එකක් ගත්තම ඊළඟට ෆයර් එක ටිකක් දැම්මම ෆෑන් එකක් දැම්මම මේ කැඩෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් නැතුව අනිත් හැම භාණ්ඩෙම ස්ථාවරව තියෙන අවස්ථාවක මේක කැඩෙනවා කියන එකට ප්‍රශ්නයක් නැද්ද අපිට? උස් පහත් වෙනවා කියන තැන. අන්නේ ඒ මූලධර්ම තමයි මෙතන පාවිච්චි කරන්නේ. එතකොට මේක තමයි මේක දැන් මේ තාත්තේ තමයි දැන් ලෝකෙ ගොඩක් දුර වෙලා තියෙන්නේ දැන් ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකක් විදිහට තමයි අමුෂ්‍යංග ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ග්‍රහණය කරන්නේ. හොඳයි. දැන් මේ අමුෂ්‍ය ගැන පරීක්ෂණය කරන ප්‍රධාන මාර්ගය තමයි ඇමරිකානු අධිමානසික පරීක්ෂණ සංගමය. දැන් අපි මේ සංගමයේ සාමාජික අධ්‍යයන රන්තිනි ලංකාවේ. එතකොට අපි ඒගොල්ලන්ගේ තියෙන මෙතඩ්ස් ඒගොල්ලන්ගේ ප්‍රයෝගික කියන්නේ උදව් අපිට හම්ුණා න්‍යායාත්මක දේවල් වලින්. එතකොට මේ උදව් නිසා අපි හදාගත්ත අපේ රිසර්ච් සෙන්ටර් එකක් විශ්ව ප්‍රාණි පරනෝමල් රිසර්ච් මිස් කියලා 2015.
මේක ඇතුලේ තියෙනවා අපේ ඉස්ලාම් දෙන විශ්ව ප්‍රාණී ස්පිරිටුවල් හීලින් සෙන්ටර් එක. අපේ තියෙනවා වෙනම මෙතඩ් එකක් කිසිම බේතක් පාවිච්චි කරන්න නැතුව ලෙඩ හොඳ කරන ක්‍රමයක්. ඒක බෞද්ධ ක්‍රමයක්. ඉතින් ඒකේ එක නිහිතක් විදිහට තමයි මේ පැරානෝමල් රිසර්ච් සෙන්ටර් එක තියෙන්නේ. අපේ දැන් සමාජිකව ඉන්නවා ඩොලරේ ලගන්නේ 20ක් විතර ඉන්නේ. ඒතර ඒකෙන් ප්‍රධාන සමාජිකව ඉන්නේ දැන් 4 දෙනයි. මේ 4 දෙනා අර වෙන කවුරුත් තාම පරීක්ෂණ ගන්න යන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණ ගන්න යනවා කියලා කියන්නේ රිස්ක් එකක් තියෙනවා. ශක්තියක් තියෙනවා. මේ මේකක් කියලා මේකට පුරුදු කරලා ඉන්නේ. ඉතින් අපේ යන්නේ යක්කු ඒක කියන්නේ තේනවා නේද ඒකත්. දැන් අපි මේ මම ඉස්සරහ කිව්වා අපේ අරමුණ වෙලා තියෙන්නේ මේ අනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා ලෙඩ වෙන මිනිස්සු විධිමත් පරේ මේ විධිමත් ප්‍රතිකාර කරන වේදේ ගොඩනගන්න අවශ්‍ය ලන්නා වූ ප්ලැට්ෆෝම් එක හදන්න. අතට ඒක තමයි අපේ උමනාව තියෙන්නේ. ඉතින් මෙතන ආරම්භ මේ සල්ලි විඳන් කරලා අපි මේ මහන්සිලා මේ කරන්නේ ඒ ආසාව. ජන්ති දවසක අපි ජීවිතේ ඉන්න කාලේ දකින්න බැරිුණත් අපි මරණ දවසක හරි මිනිස්සු මේ මිනිස්සුම ජීවිත මෙවන් වේරෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදේවි කියලා අදරම පලාත්කාමී හැකියෙන් දැන් මේ සිද්ධ කරන්නේ. එතකොට දැන් අපි යමු අපි ලොකු පරීක්ෂණ සම්බන්ධ. හරි. දැන් අපේ පරීක්ෂණ කමරේදී යටතේ අපි ප්‍රවේශයන් තුනක් පාවිච්චි කරනවා පරීක්ෂණ සිද්ධ කරන්න. එකක් තමයි නිරීක්ෂණ ප්‍රවේශ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා තැනකට ගිහිල්ලා කතා කරලා ඒගොල්ලන්ගේ සාක්ෂි එකතු කරලා බටපිටේ කතා අහලා ඉතින් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේ මාතෘකාව. සමහර තැන්වල දැන් එක එක හේතුන් මත මිනිස්සු මේවට යොමු වෙනවානේ. දැන් ගොඩක් වෙලාවට මම දැකලයක් තමයි ප්‍රායෝගිකව අපි අපේ ජීවිතවල තියෙන අඩුපාඩු අපිට තේරුම් ගන්න බැරි වුණාම අපේ අර ඩිෆෙන්ස් මෙකනිසම් එකක් විදියට දැන් සංරක්ෂණ ප්‍රයෝගයක් විදියට අපි කරන්නේ මොකක්ද? ඒක බාර දෙන අමුසු. මේ මට මේ හරියන්නේ නැත්නම් අමුසු දෝෂ නිසා තමයි හරියන්නේ නැත්තේ කියන දේ. ඉතින් ඊට පස්සේ ඕක ඔළුවේ වැඩ කරලා සීලිමේ මියරවට කියන්නේ අක් වෙනවා. ඒක ප්‍රායෝගික தත්ත්වය. එහෙම தත්ත්වයන් තියෙනවා. සමහර ඔයගලන්ගේ වල නැතුව ඇති. ඉතින් මේ මිනිස්සු ඉන්න. දැන් මේ මිනිස්සු කියන්නේ දැන් කම්මැලි ගමට මේ ආයුධේ 10කින් ඉඳා ගන්න. තෝකලා ජීවිතයේ අසරට විනාඩි ටික බලලා ඉතින් කාල ගන්න වෙලා උපරි මේකම. එතකොට කියන්නේ මේ අක්කු මේ අමුෘෂ්‍ය දෝෂ. ඒ වගේ කොට්ටාසිකුත් ඉන්නවා. මේ මිනිස්සු මේක හදා ගන්නවා තමන්ගේ තරක්ම සඳහා. ඩිෆෙන්ස් මෙකනිසම් නැහැ. ඒ නිසා අපි දැන් නිරීක්ෂණ ප්‍රවේශයේ තුන්දි ගිහිල්ලා කතා කරාම කතා කරලා බලලා මේ තත්ත්වය මොකද්ද? එහෙනම් අපි ඉස්සෙල්ලාම මේගොල්ලොත් එක සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ සමහර මිනිස්සුන්ගේ ඩිවෙලොප්මන්ට් ඒජ් එකේ තියෙන ගැටු තියෙනවා. පුංචි කාලේ ඉඳන් ගැටු නිසා ලොකු නම් උදව්වක් ඇති. ඒක හරියට මේක මානසික හේතුවක් නිසා ඇති වෙන දෙයක්ද? නැත්තම් මෙතන හොයන්න ඕන දෙයක් තියෙනවද කියලා අපි ඉස්සෙල්ලා නිශ්චය කරගන්නවා. අපි ඉස්සෙල්ලාම කරන්නේ ඒක. ඒතොර අපි ඒ සම්බන්ධව පරීක්ෂණය කරනවා. ඊට පස්සේ අපි දැන් පරීක්ෂණය කරන දවසට අපි මේකේ සයිකික ඇනලයිසස් එකක් කරනවා. දැන් අපි ඉස්සෙල්ලා ලේඅවුට් එකක් හදනවා. ලේඅවුට් එක හදලා ලේඅවුට් එක අඳින්න යනකොට දැන් මේ උපකරණ තියෙනවා. මේ උපකරණ එක කියන්නේ මෙල්මීටරය කියලා. දැන් මේක තියෙන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක කඩන විසින් ග්‍රහණය කරන සක්කාව. මේක තියෙන්නේ දැන් මේ විශේෂ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක නේ ලයිට් එක වත්. මේක දැන් අපි ලේඅවුට් එක අරන් යන එක්කෙනාට මේක දෙනවා අරන් යන. ඉලෙක්ට්‍රොමැග්නටික් වෙනස් කරන ගමන් මේක මේ සත්‍යයක් වෙනවා. මේකෙන් ඩිටෙක්ට් කරනවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද එහෙම. එතකොට අර යන කෙනා ඒ යන දෙන්න තනියම යවන්නේ නැහැ. ඒගොල්ලෝ තාම බයයි. ඒ නිසා මේ ඩිටෙක්ට් කරනවා. ඒ දෙන්න ගිහිල්ලා අර ලේඅවුට් එක අඳින ගමන් මේ වගේ අසාමාන්‍ය කෝල් ස්පොට් තියෙන තැන්වල ලකුණක් දාගන්නවා. ඊට පස්සේ අපි සයිකික ඇනලයිස් කරන කෙනා ඒකට ගිහිල්ලා ලේඅවුට් මුකුත් නැතුව ඇනලයිස් කරනවා කොතනද අමනුෂ්‍යෝ ඉන්න පුළුවන්
අමනුෂ්‍ය තියෙන දැන් කොහෙද කියලා ඇනලයිස් කරනවා. ගොඩක් වෙලාවට දැන් අපේ කණ්ඩායමේ සයිකික් ඇනලයිස් එක කරන්නේ මම. අදිමානසික විග්‍රහය කරන්නේ. ඒක ගිහිලා ඒ අමනුෂ්‍ය විද්‍යතන ඒක වශයෙන් ගන්න බෑ කොහොමද කරන්න කියන දේ. ඉතින්දී අපි ඊට පස්සේ මම ඇනලයිස් කරන දේ සහ දැන්ට මේ ප්‍රාථමික උපකරණ වලින් ඇනලයිස් කරපු දේ මැච් කරනවා. මෙෂර් කරනවා. ऐसा कर लिया नहीं ला आपने स्कोर करके ने पता आपने तुम्हें तोरा करना मतलब आपने कर्म किया नहीं है किला किला आपने अन्नवान ना पैरानॉर्मल डिटेक्ट के तीन ना अमनुष्य कथा करो वाचित है मगर प्रोब है बटर सा टाइम आकर ना किला अमनुष्य की है नहीं අවසාන වචනේ මේකෙන් දැන් මේකට ගාන ගිහින් මේ අපේ අත්ති නාම සොෆ්ට්වෙයාර් ගොඩක් තියෙනවා අපි කව කරලා මේක මේ අපි හදාගන්න මේක ඉතින් අරගෙන අපි මේක ඩිවෙලොප් කරපු එක දැන් මෙතෙන් ගියා කරා කතා කරනවා කියන්නේ සාංශ වෙනවා දැන් යා කියනවා ප්‍රෝග්‍රෑම් දැන්සට අහන්න දැන් ඔයගොල්ලෝ ඉඳලා මේ ඉඳන් දැන් තාක්ෂණික ප්‍රවේශයටදී දැන් තාක්ෂණික ප්‍රවේශයටදී අපි දැන් අඳුරගත්තා ඒ ලේයවුට් එකේ මෙන්න මේ ටයිම් වල අමනුෂ්‍යව ඉන්න පුළුවන් මෙන්න මේ ටයිම් වල බලපෑම් තියනවා කියලා. ඒත් ඒ ටයිම් වලට අපි එන්වයරන්මන්ට් වල සෙන්සර් සෙට් එකක් හයි කරනවා. ඒ සෙන්සර්ස් වල තියෙනවා හීට් සෙන්සර් එක ඊළඟට සවුන්ඩ් සෙන්සර් එකක් ඊළඟට මෝෂන් සෙන්සර් එකක් මැග්නටික් ෆීල්ඩ් එකක් හියුමිඩිටි थर्मोसेंस कैमरे පරිසරයේ තියෙන තර්මෝ එක අපිට ගැදගන්න. තර්මෝ එකක් කියන්නේ උෂ්ණතාවය. එතන මේ අමනුෂ්‍යයාගේ දැන් අමනුෂ්‍යයා ඉන්නේ වෙනම පරිමාණයක අපි ඉන්නේ වෙනම පරිමාණයක. මේ පරිමාණ දෙක එකතු වුණ අවස්ථා දෙකක් තමයි මැග්නටික් ෆීල්ඩ් එකයි මේ උෂ්ණත්ව සංවේදනය. එතකොට අමනුෂ්‍යක උෂ්ණත්වයක් තියෙනවා. ඒගාගේ උෂ්ණත්වයේ ස්කේල් දෙකක් විදිහට මෙහෙම පෙන්වනවා. මොකද මම දැන් පෙන්නන්නම් අපි කරපු විශේෂ පරීක්ෂණ මේ පරීක්ෂණ හතරක් අරගෙන ආව ප්‍රතිකාර පෙන්නන්න මේ අමුසු ප්‍රියාණන් කොහොම සිද්ධ වෙන්නේ කියලා මේ කියන්නේ ගාල්ලේ මේ ගාල්ලේ මෙහෙමද මේ ගාල්ලේ රෝගී කාන්තාවක් ඉන්නවා මේ කාන්තාව සම්බන්ධව හරි අපූර්ව දේවල් සිද්ධ වෙනවා කප්පමයි මේ කාන්තාව ආවේශ ආවේශ වෙලා අත පැත්තකට දාලා කකුල මෙහෙම කරලා ඊළඟට දැන් මේ කාන්තාව කියනවා නිරන්තරයෙන් යත් එක්ක අමසනිය යුතුක හැකිනා කෙනෙක් ඉන්නවා හරි මහත් යා නෙමෙයි හරි වෙන කෙනෙක් ඉන්නවා දැන් ඒක හරි ප්‍රශ්නයක් දැන් යා කියනවා යා संपूर्ण मेन्टल දැන් ඒක තමයි මෙතන තියෙන ටැක්කෝම. එහෙනම් මේ තත්ත්වය තමයි ඒක. ඊට පස්සේ මේ කට්ටිය කාමරයක් තියෙනවා. උඩට. දැන් මේ කාමරේ අසාමාන්‍ය ශබ්ද ඇහෙනවා. අටි ශබ්ද ඇහෙනවා. ඊළඟට සිවිල් මස්යෙන් සත්තු දුවනවා වගේ ඇහෙනවා. ඒ වගේ දේවල්. ඊළඟට මේ කට්ටියට පේනවා සමහර වල රූපයක් එනවා පේනවා. ඔය වගේ දේවල් දැකලා තිබ්බා මේ කට්ටිය. ඊට පස්සේ
අපි ගියාද මේක බලන්න දැන් මේක බලන්න ගියාම අපි දැන් දැන් අර දැන් මේ මනුස්සයල ප්‍රශ්නයක් තිබ්බනේ මෙයාගේ නිදන කාමරේ ගැටලුවක් තිබ්බනේ අපි ඒ කාමරේට අපේ සෙන්සර්ස් හයි කරලා ඊළඟට කැමරා හයි කරලා අපි බලමු මොකද වෙන්නේ කියලා දැන් අපි මේ දැන් ඔන්න අන්න බලන්න දැන් මේ මේ ඉන්නේ ඒ කාන්තාව මේ ඉන්නේ යාගේ දුව හරි දැන් අපි සෙන්සර් සයිකල් එක දිනනකොට දැන් අර ඔය මේ දිනන සැකිල්ලනේ මේකට කියන්නේ SPM කියලා කියන්නේ skeleton body mass කියලා මේක අපි මේකට කියන්නේ SM SPM එකක් කියලා දැන් මේ SPM එක දැන් තියෙනවා මත දැන් බලන්න මේකත් වෙන්නේ අර මේගොල්ලෝ ඉන්නේ දැන් මේ
දැන් අපි ඊට පස්සේ දැන් මේ විතර සෙන්සර්ස් හයි කරලා එඩිට් කරා මේ මේක බලන්න දැන් මෙතන දැන් මොකද දැන් මේ අම්මා නිදි දැන් අම්මයි තාත්තයි එකට නිදාගන්නේ නැහැ වෙන වෙනම නිදාගන්න දැන් එදා දැන් මේක හොයාගන්න ඕනේ නම් මං ගෝ දෙන්න එකට නිදාගන්න ඕනේ දැන් දෙන්න එකට නිදි කරේ අර කැමරා එකම හයි කරලා නිදි කරේ ग्रहण कर लगी बलवानी अम्मा जिला बन ना नेट कर विश्वास උත්සාහනක විදියට අභියෝග කරනවා නේ මේ කාර්යය මොන පිස්සුද කියන්නේ මොකද උදාහරණ දැන් මේ කුස්සිය අපි කරවලද අපි මේ මිනිස්සු හැබැයි බලන්න දැන් කරවලද බදින්න කරවල නෑ නෑ මෙතන ඉන්නේ එක්කෙනයි මේ ඒ යන්නේ අපේ එක්කෙනයි
අපේකෙනෙක් අල්ලගෙන ඉන්න කතිය. දැන් අපි මෙතන මැෂින් එක ගන්න පස්සේ ඔලොත් එක දෙන්නේ කින්නේ. අපි නෑ බලමු. ඔබලන් මෙතන අල්ලගෙන ඉඳලා මෙතන එයි ඊට පස්සේ. දැකලා අර ඇටැක් කරන ඊට පස්සේ දැන් අරයා පුළුවන් නම් අර එහෙට යන්න ගන්නද? නෑ නෑ. ඔතන දැන් එයාගේ දැන් අත තිබ්බට පස්සේ එයාගේ ඇටැච්මන්ට් එකක් දැන් තියෙන්නේ. දැන් අර ගැංගේ රඳන්න පුළුවන් හැකියාවක් තියෙනවා අර යනවා. ඕනෑක අපි හදනවා භාවනා කරනවා ඒ වගේ ගොඩක් දේවල් කරලා තමයි මෙහෙට එකගෙන යන්නේ. නැත්නම් ඒ මිනිස්සුන් ජීවිත ගොඩක් අවදානම්පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ ශක්ති ශරීර දුර්වල නම් අපේ අපේ කරදර නම් සැකල අපේ වෙන දීගුවා. ඒකේ ගොඩක් මොෂන් එක වැඩි. ඒ කියන්නේ අමනුෂ්‍ය හේත දුනවා මේක දුනවා මොෂන් එක සෑහෙන වැඩි වුණා 93ක් වුණා ඒ මොෂන් එක. නම් මේක අත්නම යන්නේ මේ තුල විශ්වාසවන්ත භාවය පෙන්වන්න දැන් මම මේ ස්ටක් ටේබල් එක දැම්මේ. මේක කතා කරන්න දැන් කියලා හරි. ඊළඟට මේ අමතලේ. මේ අමතලේ සිද්ධියක් තියෙන්නේ අවුරුදු 11ක පුංචි දරුවෙක් එදරෝ ඉස්කෝලේ යන්නේ නැතුව ගියා එකපාරටම. ඊයසෙන් එදරෝ ගියා මට ගෙදර ඉස්සරහා පේනවා කෝ අංකල් කෙනෙක්. ඇසේ මේ යන්නේ නැහැ මේ දරුවා හරි අමුතුයි. يعني අසනී ප්‍රමේයසෙන් ආව මානසික වෛද්‍යලෙකට කංගම් බෙහෙත් මල්ලක් කියලා තිබ්බා. ඒ බෙහෙත් මල්ල දුව ඒත් එහෙමමයි. ඉතින් මේ දරුවා එන්නේ නැව අවුල් වෙනවා. ඉතින් මේක තමයි මෙතන තියෙන තත්වය. ඇසේ අපි ගියා මේක බලන්න. දැන් මේකෙත් තියෙන්නේ දැන් මේකට ලිමිටේෂන් කියන කාරණාව තවත් අහවුරු වුණා. දැන් මේ ඔය තාත්තයි පුතයි නිදි දැන් ඉන්න බාංගු දෙන්නේ කියන තාත්තට ඇමිදල පුතයි එකට මාරුවෙ තාත්තව තමයි ග්‍රහණය කරලා තියෙන හැබැයි තාත්තට කිසිම ලෙඩක් නැහැ. තාත්තව ග්‍රහණය කරලා පුතාට තමයි බලපෑම් කරන්නේ. සෙන්සා සම්බලච්චි හරි ඊළඟට මේක තියෙන්නේ දැන් මෙතන මේ පැත්තේ කුස්සිය මුළු දැන්නේ අපි ගත්තේ මේ වීඩියෝ එක දැන් මේ හැම එකම අර කෝල් ස්පොට් කියන්නේ හරියටම හරියනවා කෝල් ස්පොට් කියලා කියන්නේ ඒ කියන්නේ මේ දැන් එවල පරිසරයේ උෂ්ණත්වයේ තියෙන්නේ සෙල්සියස් අංශක 28 නම් එතකොට අමනුෂ්‍යයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26යි. යටි එක මේ පරීක්ෂාවට ගන්න පොඩි උපකරණයක් තියෙනවා කියලා අදම පෙන්නන්න මේක. ඒ විදිහට තර්මෝ සෙන්සර් එක.
මේ තර්මෝ සෙන්සර් එකට ඇල්ලුවට පස්සේ ඕනම ඔබ්ජෙක්ට් එකක අභ්‍යන්තරික උෂ්ණත්වය වැටෙන ඇප් එකක් කරා ඉතින් අපි එකෙන් තමයි චෙක් කරන්නේ අපි දැන් චෙක් කරලා බලමු ඊට පස්සේ මේ ලැබණාගේ ඉස්සල්ලා ආයිතිය අධිවිද ප්‍රමාණය දැන් පරිමාණය उष्णते සම්පූර්ණයෙන් අවුල් වෙලා ඉන්නේ මානසිකව. එතකොට දැන් මේ මාස රෑ දෙනවා gitu. රෑ එක විතර එනවා. අවිල්ල දැන් ඇඟිලා ඉන්නේ. එන් දිල්ල හිමින් සරේ ගිහිල්ලා අර මේ ජනේලිය ගාව දැන් ඉන්නේ. ඉන්නකොට මේ මාස වල කී ඇතුලේ ඒ කෙදිරි ගන්න සද්ද හෙනවා. දැන් කී ඇතුලේ යම් කිසි කෙනෙක් දැන් දරුවෝ වෙද්දා ගන්න එනම කාමරයක. දැන් මේ gitu දැන් මේ බිඳ සහ තව කෙනෙක් පිට කුසු කුසු හඳ ඉතින් එන හි හි ගන්නහඳ ඔක හැනොද දැන් ඉතින් මේ මාසෙට දැන් මේ මාසෙ හැරගෙන යන කඩුවකුත් අරගෙන දැන් ඉන්න කෑ ගහලා පරිම ගියද නෑනේ දැන් මාර ප්‍රශ්නේ ඔක තමයි ඇත්තටම ප්‍රශ්නේ ඒක පොලිසියෙන් දීලා තිබ්බා ඉතින් මේ ඔන්න ගනි ඕක ප්‍රායෝගික ඇතුළු දැන් ওই මිනිස්සෙක් විතර අපි පරීක්ෂා කරලා බලමු මොකද්ද මේ වෙන තත්ත්වය කියන්නේ දැන් තත්ත්වෙදි
සමහර තැන්වලදී අපිට ආව නිකන් තනි කැලක් විදිහට සමහර ද බෝල බෝල වගේ ආවා මේ මම නම් හිතන්නේ ඇත්තටම මේක මේ ඒ කියන විදිහට ඉනේමක් නැහැ මේක කියන්නේ කිරිමක් වෙන්නේ නැහැ නෑ ඔය බලන්න බලන්න අන්න ඒක ඔයන්න අන්න මේ මෙතන
සමහරවිට මේකේ දැන් අමනුෂ්‍යයා සහ පුද්ගලයාගේ ටර්ම් එක දෙකම මික්ස් වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා මේක පොඩ්ඩක් විස්තර බලන්න ඕනේ මේ. දැන් අමනුෂ්‍යයා සමහර වෙලාවට මිනිසුන්ට හේතු වෙලා ඉන්නවා. එතකොට අපිට හොයාගන්න බැරි අවස්ථාවලුත් තියෙනවා. දැන් මෙතන මට හිතෙන්නේ මෙන්න මේක නම් මේ SPM එක. මේකත් මේක මේ ටර්ම් එක. ठीक है,
अपनी बड़ा के अलावा बेटा परिसर एक आने बोलते परिसर एक यह अवस्था है कि आप तो है कि आप करें बाल लेकर कि क्या ने आपकी लाइट टैप कर दान है तो जब आप बिना में किसी उपकरण या पाल चुका है तो ऐसा ना अरे यहाँ किसी प्रमाण के डर में पाल नहीं चुके कर इधर कोमात जिन ये का बहुत कहा है तुझे नाइट कराने में ना इस टाइम दे रहे कर इधर तुम देखा जल्दी अच्छी है काफी ताऊ मेकर මානසික වශයෙන් 100ක් ඔප්පු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නමුත් මේක තාම තියෙන තාක්ෂණය අනුව දැන් මම මේ කතා කරන්නේ පෞද්ගලික තාක්ෂණය අනුව පෞද්ගලික තාක්ෂණය අනුව 100ක් තරගෙන ඉන්න පුළුවන් හැකියාවක් තාම නැහැ අනිත් දැන් ඩිවලොපර් යනවා ඉස්සරහට නමුත් අපිට මෙතනින් ගන්නදී මම අහතර මේක දැන් මෙතන මේ මම පණිවිඩයේ විදිහට තමයි මම කතා කරන්න කැමති මෙහෙම දෙයක් ලොකේ තියෙනවා හැබැයි මේ දේවල් පස්සේ එල්ලෙන්න එපා හැබැයි මෙහෙම ගත්තත් සීල ये देवा संबंध हो गई
අනියන් සාක්ෂි එතන අරගෙන ඉන්නේ කොහොමද? දැන් අපි දැන් ඉතුවත් දැන් කැමරාවකින් අපි වීඩියෝ ගත්තා. ඉතින් අපිට හරියටම කියන්න බෑනේ අම්බුසින්ද කියලා කියලා. සමාජාලයට රූට් එකකට වෙන්න පුළුවන් වාදයේ කියන මොකක්ද අංශු ප්‍රමාණය කියලා වෙන්න පුළුවන්. නමුත් දැන් මම මෙතන කතා කරන්නේ දැන් මේ මනෝවිද්‍යාව නෙමෙයි. මේකට සපෝර්ටින් ඒ සිස්ටම් එකේම එකව ගන්නවට පස්සේ තමයි අපිට මේ කියන්න පුළුවන් මේ මේ ඉන්නේ අපිට තමයි මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව මගේ ලඟදී තව එකක් මම කියන්න බැරි දුර කාල වේලාව ගන්න නැතුව
संबंध समहार वस्तु उदाहरण मम बला मन से मठ हर सन्नीतने बड़ू की
බොරු කියවෙනවා ඒ වගේ දේවල්. ඒක අපි හිතනවා මම බොරු කියන්නේ නැහැ. ඒක මම කතා කරන හැම වචනයක්ගෙන මම ආදරණීය නෙමෙයි. ආදරණීය නෙමෙයි. ඒක කොට ඒක මානසික කාර්යයක් කියන්නේ බහනවා. ඉතින් අපි අර අරගෙන තියෙන ප්‍රතිපත්තිය කරනකොට අපි හැම තිස්සෙම සමාජ ජීවිත වලදී යම් කිසි ප්‍රතිපත්තියක් අපි ජීවත් වෙන උත්සාහ ගන්නවා. ඒ තුළ අවසානයේදී වෙන්නේ අපේ මනස ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඒකාග්‍රතාවය ඇති වෙනකොට අපේ ශක්ති ශරීරය යම් කිසි මට්ටමකට පහුවෙනවා. ඒ තුළින් मनुष्योल මේක සමහර දේවල් අපි නම් මේ සමහර දේවල් අයින් කරලා බොහොම සංකීර්ණත්වයකට යන්නේ සමහර මිනිස්සු කටයි ගාවට ගිහිල්ලා හුඟා ජීවිත විනාශ කරනවා. ඒ වගේ දේවල් සමහර මිනිස්සු මෙව නැහැ කියලා එලා දෙහෙත් දීලා ඒ ජීවිත විනාශ කරනවා. සමහර මිනිස්සු කියන්නේ නිහොත් මනසකින් මේක දකින්න කි. හොඳයි. දර්ශන දෙගලෙන් මේ බේරවල් පිටුවර කියන अवसान मन
මේ විශ්වයේ සම්පූර්ණ සිස්ටම් එක අහුවෙන්න බෑ. අපිට පස්සේ තියෙන්නේ අපිට මේව ඇහෙන්නේ නැති හිඳ නෙමෙයි. ඒව අහන තරම් අපේ මනස එකද නැති නිසා. අපි මනස දැන් වතුර බාලයක් වුණත් බොර වුණාම හරියට එන්නේ නැහැ නේ. අපේ මනස එක්තැන් නේද මේ සියුම් සද්ද අපිට ඇහෙන්න ගන්න. සියුම් රූප අපිට ඇහෙන්න ගන්න. ඉතින් ඒ தත්ත්වේ තමයි මම හිතන්නේ ඔතුමා දෙන දත්තේ උත්තරේ. නිකන් ඒක මැජික් නෑ. මේ බුදුදහම තුළ අධිභෞතික ත්‍ත්වයේ කියලයක් නෑ. බුදුදහම තුළ කියන්නේ මේක භෞතික ස්වභාවය. මේක ලෝක ස්වභාවය. මේ ස්වභාවය අධිභෞතික ත්‍ත්වයක් නෙමෙයි. ඒක අධිභෞතික ත්‍ත්වයෙන් එන්නේ කාටද? පුතස්තර මනස. හැබැයි මේ ක්‍රියාව දැක්ක. දැන් දීගනිකායේ කේවත්ත සූත්‍රයේ කෙලි බුදුහාමුදුරන් කියන දේශනක තහන් වෙනවා. මේකව පුරුතුංග සාස්ත්‍රය කරේ කියලා තියෙනවා. ඒතර ඒ සාස්ත්‍රය කියලා තියෙනවා මේක මේ කාලේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙනවා. ඒ නිසා මෙවුවා බුදුදහමනුවත් සාමාන්‍ය දේවල් මේව අසාමාන්‍යලා කියන්නේ අපි චිත්තයෙන් ස්වභාවය නිසා අපි ඒ ක්‍රියාවලිය තුළ ඉඳලා සාමාන්‍ය කිසි බලය ලබා ගන්න ක්‍රියාවලිය තුළ අපි ආවොත් එහෙම ඒකට විශේෂ ක්‍රියාවලිය කරන්න තියෙනවා. එතකොට අපිට මේව අත්දකින්න පුළුවන් මේ තියෙන්නේ නැහැ. මම නම් මේක විශේෂ බලය කරනවා ඉන්නේ මේ සම්බන්ධ. ඒක මැජික් නෙමෙයි. ඒක ස්වභාවයේ ලෝකේ තියෙන தත්ත්වයක්. දැන් වදන්නේ
දැන් අපි හැමෝම මිනිස්සුනේ දැන් මම ගලේ ඊට පස්සේ හරි දැන් හරි දැන් මම නම් තමුන් දැන් මේ ළමයා තමුන් දෙවේ කොහොම වැඩක්ද තමුන් දෙවේ මේ ළමයා එහෙම යන්න පුළුවන් පුළුවන් සීමා භෝගයේ තමයි මම යන්නේ මම කොහොම හරි එනවා එන්න කියලා මම සාමාන්‍ය විදලා ගන්න මම විදලා ගන්න නෑ මම ඊට බිල්ලි ඊට පස්සේ අන්දරේ මොළුවක් කියලා ඊට මම කොමිලේ වෙන්නේ කියලා පල්තු වර්ති උසාරගෙන බැටරිය මම දැන් නගනවා කියලා දැන් ਉਹ සංකේතාත්මක නගල මම යවුවා සීමා භෝගයේ දැන් දැන් කොල්ලෙක්ගේ පස්සේ දැන් දැන් පිළිමි ළමයා දැන් කියන්නේ මොකද තාත්තා ඇවිල්ලා දැන් මට මේක කළේ දැන් තාත්තා නැහැ දැන් ඒක මේ සසනී දැන් අම්මා කියන්නේ මොකද්ද ඊළඟ කරද්දෙන් නැහැ මට වැරද්දකුත් නැහැ මේ මනුෂ්‍ය බලබලන් දැන් මට මේක උනේ හරිද මේ අමනුෂ්‍ය බලබලන් දැන් මාව පිස්සු වෙට්ටුයි දැන් බලන්න කොච්චර සාධනීය දෙයක්ද පැත්තම දැන් මේ සුසෙට් කරගන්න කිව්ව දෙයක්ද මොකද සුලෝගේ පස්සේ කියන්නත් ප්‍රශ්නයක් නෑනේ දැන් ඊට පස්සේ මම මේ පිළිවෙත් දුන්නා මේ දෙක රැගෙන ඉඳා ගන්න එහෙම වෙන්දා දුන්නා සත්‍ය අවබෝධ කරගනි නමුත් දැන් මේ වගේ සංකල්පයක් සමාජයේ තිබ්බ නිසා ඉස්සෙල්ලා ජීවිතේ ගෙරුවා කියලා මම හිතනවා දැන් ඔක කියන කවුන්සලර් කෙනෙක් ගාව මොකද අර බලලාන්නේ එක කටකලාවගේ ගලේ හැම කෙනෙක්ම ගෑවෙනවා අන්තර මුණ දෙන්න බැරි නම් මිනිස්සු දරෝනේ ඒ නිසා මේ වගේ සංකල්ප වල යහපත් කාර්ය සමාජයේ තියෙන බොරුවක් එල්දා වරෙන් දැක මේක ඇත්තවලුක ගවේෂණයකට වඩා මේකේ ප්‍රයෝගිකතාවය බැලීම තමයි සාර්ථකයි. මොකද මේ ලෝකෙක ඉන්නේ බොරුවක්. මේකේ භෞතිකත්වයක් බොරුවක්, අභෞතිකත්වයක් බොරුවක්. දැන් මේක ඇත්තක් නෑ මේක නිනේ. මේක ඇත්ත නිනියක් තමයි මේ ලෝකෙ. එල්දා ඔය ඒවන වෙන මස්තරා කියනවාද? හරි. ඒවන හැමෝටම බොහොම ස්තුතියි. මට මේකට සහාය දෙන්නට ඔතන මුසන්න. විශ්වවිද්‍යාල සභාපති අපි සංගමයේ සමුද්‍රත්වයට පරිවර්තනය කරලා ඉස්කෝලේ ඉස්තුතු වටවනේ මේක පුළුවන්